හරි මේ වීඩියෝ එකෙත් මන්තාව එක්ක ටෙක්නිකල් ඉන්ඩිකේටර් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ බහුලව භාවිතා කරන ටෙක්නිකල් ඉන්ඩිකේටර් එකක්. ඒක තමයි මේ සිම්පල් මූවිං ඇවරේජ් කියලා අපි සරලව කිව්වොත් MA කියන කෝඩ් එක මූවිං ඇවරේජ් කියන එක. රයිට් සිම්පල් මූවිං ඇවරේජ් එකයි අද කතා කරන්නේ. මේකත් එක්කම මට දැන් තව කරුණු කීපයක් කියන්නත් ඕන මේ වීඩියෝ එක පටන් ගන්න කලින්. රයිට්. කලින් ඒවා කිව්වාගේ දැන් මේ එකක්වත් මේ ෆූල් ප්‍රූෆ් නෙමෙයි රයිට් මේවා බයින් ඩිෂන් එකට ගන්න යම් ආධාරක රයිට් ඒවා තමන්ගේ වැරදි අවම කර ගැනීම සඳහා භාවිතා කර යුතු ඒවා රයිට් ඉතින් ඒක එකක් රයිට් ඉතින් ටෙක්නිකල් විතරක් තියනවා කියලා මොකක් හරි වැඩකට නැති නිකන් කම්පැනි එක ගන්න එපා earnings රයිට් ටෙක්නිකල් බලන්න ෆන්ඩමෙන්ටල්ස් බලන්න සෙන්ටිමන්ට් එක බලන්න රයිට් අනිත් කාරණ තමයි මම කලිමුත් වීඩියෝයක් කරලා තිබේ කොග්නිටිව් බයස් කියන එක රයිට් ඒ කියන්නේ තමන් ගත්ත ෂෙයා එක ජස්ටිෆයි කරගන්න ටෙක්නිකල් යූස් කරගන්න එපා රයිට් ඒක ඒක ෆ්‍රී මයින්ඩ් එක බලන්න ඕන මේ තර තමන් තමන්ව රවට්ට ගන්න නෙමෙයි සහායක සෙල් කරගන්න නෙමෙයි මේ ගත්ත එක හරිද රයිට් නැත්නම් මම ගන්න යන එක හරිද කියන එක රයිට් අන්න ඒ වගේ මයින්ඩ් සෙට් එකකින් තමයි ටෙක්නිකල් යූස් කරන්න ඕනේ එහෙම නැත්නම් අර අපි කියන්නේ අපි ශාස්ත්‍රකාරු ශාස්ත්‍ර කියන වගේ තමයි. කියන්නේ ජ්‍යොතිෂය හරි ඇස්ට්‍රොලොජි එක 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 විදිහට අවබෝධ කරගෙන ඒක තමන්ට ඕන විදිහට ඒක කර කියනවා. ඒත් එහෙම කරන්න එපා. රයිට්. දැන් මෙතන මම කරන්නේ අර ඕගොල්ලෝන්ගේ වෙන වැරදි අවම කර ගැනීමට යම් කිසි උදව් කිහිපයක් පමණයි. ඉතින් ඒක යූස් කරලා බයින් සෙල් ඩිෂන් කරගන්න ඕන. රයිට්. දැන් මේ ඉන්ඩිකේටර්ස් කතා කරන්න කලින් මම කියන්න මොකද මේ මූවිං ඇවරේජ් කියන්නේ රයිට් මම මේක එක්සැම්පල් එක දෙන්න මම මේ ඩේටා ටිකක් ප්ලොට් කරගත්තා දැන් මෙතන තියෙනවා අපි දවස් 30ක රයිට් එක මොකක් හරි කම්පැනියක් හිතන්න කම්පැනි X කියලා ඒකේ ප්‍රයිස් මූවමන්ට් එක මම හිතලා දැම්මා රයිට් 9.9 10 ඊළඟ දවසේ 10.5 10.2 ගිහිල්ලා මේක 13.6 වගේ වෙනකම් හිට් වෙලා අඩු වෙලා ගිහිල්ලා තියෙනවා right එතකොට මේ buy එකේ මේ blue color එකෙන් පෙන්නන්නේ price එක මේ price එක මේ price chart එක right එතකොට moving average කියන්නේ දැන් අපි ඒක එක එක days වලට ගන්න පුළුවන් right 5 day 20 day 50 day 100 day මම මෙතන example දෙයක් ගත්තා 5 day moving average 10 day moving average දැන් 5 day moving average එක calculate කරන්නේ කලින් දවස් 5 closing price එක අරගෙන 5න් බෙදනවා right මේ 10.2 ඇවිල්ලා තියෙන්නේ මේ මෙතන 1 to 5 අරගෙන 5න් බෙදපුවාම 10.2 right එතකොට ඊළඟ දවසේ calculate කරන්න ඊට කලින් දවස් 5 right එතකොට මෙතන පළවෙනි එක එන්නේ 9.9 එන්නේ මේ 10 10.5 10.4 මේ පහ එකතු කරන් එකතු කරලා 5න් බෙදෙන moving average එක ඊළඟ එකට ගද්දි ඊට කලින් දවස් 5 එතකොට පළවෙනි දෙකම අතහැරෙනවා තේරුණාද අන්න ඒ වගේ තමයි 5 day moving average එක calculate කරගෙන යන්නේ right 10 day moving average එක කියන්නේ කලින් දවස් 10 ගන්නවා 10 අරගෙන 10න් බෙදනවා එකතු කරලා average එක ගන්න ඊට පස්සේ 12 day එකට ආපුවම ඊට කලින් දවස් 10ම ගන්නවා right ඒතර පළවෙනි 9.9 කියන එක අතහැරෙනවා තේරුණාද අන්න එහෙම තමයි moving average calculate කරන්නේ එතකොට ලොකු historical chart ගත්තාම price chart ගත්තාම 50 day moving average එක 100 day moving average 200 day ගන්න කට්ටි ඉන්න right ඉතින් ඒවා calculate කරලා ගන්න පුළුවන් ඉතින් ඕක තමයි concept එක moving average එක simple moving average right එතකොට average එක තමයි move කරන්නේ දැන් මෙතන මේ 5 day moving average එක ඔයගොල්ලෝ පේනවා ඇති මේක orange color right මේ ash color එකෙන් තියෙන 10 day moving average එක දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මේ price එක මෙතන ඉක්මනට අඩු වුණාට 5 day moving average එක down trend වෙන්නේ ටිකක් පස්සට ගිහින් 10 day moving average එක down වෙන්න බලන්නේ තව ටිකක් පස්සට ගිහිල්ලා right මොකද ඇයි ඒ අර මොකද මේක average එක ගන්න right එතකොට peak වෙන්නත් ටිකක් පරක් වෙනවා down වෙන්නත් ටිකක් පරක් වෙනවා දැන් ඔකරුණු පේන ඇති මේ average එක peak වෙන්නේ ටිකක් පහු වෙලා right company price එක peak කරන ටිකක් වෙලා ගිහින් තමයි පහු වෙන්නේ right ඉතින් ඒකයි මේ moving average කියන එක අර leading indicator එක එක නෙමෙයි laggard indicator එක. right ඒ කියන්නේ laggard indicator එක කියන්නේ ඒක ටිකක් පස්සේ තමයි indicator එක එන්නේ. right හැබැයි ඒකේ uses තියෙනවා. right laggard කියන්නේ එහෙනම් දැන් මේක
වෙන්න නැතුව තියෙන්න බෑ නේ මිනිස්සු ගොඩක් යූස් කරන යූසර්ස් තියෙන සමහර මේක සපෝට් ලයින් එකක් විදිහට යූස් කරන සමහර ලෝන් ටර්ම් කට්ටි වුණත් ඒක යූස් කරන එක එක ඩේ ට්‍රේඩ්ස් අරගෙන ඒ කියන්නේ ඩේ ට්‍රේඩ්ස් නෙමෙයි එක එක රේන්ජස් අරගෙන දැන් මේව කොහොමද අපි දැන් බලන්න දැන් මම මේ මේක ස්ක්‍රීන්ෂොට්ස් එකක් ගත්තා මේ investing.com එකේ right කවුරු හරි දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න මෙතන investing.com ගිහම මෙන්න මේ icon එක ගත්තාම ඔක්කොම තියෙන ඉන්ඩිකේටර්ස් ටික පෙන්වනවා right ඒක moving average කියලා ගහපුවාම default එන්නේ මම හිතන්නේ 9 day එකද කොහෙද right එතකොට ඒකේ මේ format icon එක ගිහිල්ලා click කරලා එතන දෙන්න length එක. හරිද 50 day ගන්න ඕන 50 විතර length එක දෙන්න. right. closing price ගන්න ඕන මෙතන close දෙන්න default එකනේ close. එහෙම නැත්නම් open price එක ගන්න ඕන open. මෙතන select කරන්න පුළුවන්. right. style එකට ගියපුවාම පාට ජාති ඔක්කොම ලස්සන කරගන්න ඒවා decoration කරගත්ත හැකි. right. මෙහෙම තමයි ඒක. ඔය කියන්නේ කිසිම කෙනෙක් දන්නේ නැත්නම් මේක කොහොමද chart එක ඇඳගන්නේ කියන එක මේක use කරන්න පුළුවන්. right. දැන් මෙතන මම මේ ගත්ත chart එක 50 to 100 20 කියන තුනම් plot කරගන්න plot කරගත්තා. එතකොට මේකේ basically දෙකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා එක එක days වලට හඳින්න පුළුවන් right. අපි golden cross කියලා කියන්නේ golden cross කියලා කියන්නේ short term moving average එක. short term moving average කියන අපි තුමු 20 day කියලා එකක් තියෙනවා කියලා. 20 day එකයි 100 day එකයි compare එක කරන්න කියලා හිතන්න 100 day MA එකයි 20 day MA එකයි මේ 20 day MA එක කියන්නේ short term moving average එක long term moving average එක cross කරලා උඩට යන්න පටන් ගන්නවා නේද above cross කරලා උඩට යනවා නම් අපි ඒක golden cross කියලා කියනවා ඒ කියන්නේ short term 20 day moving average එක 100 day එක cross කරනවා නම් අපි cross කරලා උඩට යනවා නේද right upward පැත්තට ක්‍රොස් කරනවා නම් අපි ඒකට গোল্ডන් ක්‍රොස් කියලා කියනවා. ඒක පොටෙන්ෂල් බයි එකක්. බයි නේ මස්ට් බයි නෙමේ පොටෙන්ෂල් right? අවධානය යොමු කර යුතු තැනක් right? ඒක අනිත් පැත්ත තමයි ඩෙත් ක්‍රොස්ඩ්. ඒ කියන්නේ ෂෝට් ටර්ම් මූවිං ඇවරේජ් එක ලොන් ටර්ම් මූවිං ඇවරේජ් එක ක්‍රොස් කරලා ඉට්ස් බිලෝ බිලෝ එක යටින් යනවා නම් right? ඒක ඩෙත් ක්‍රොස්. Then it's a potential sell. වචන පොඩ්ඩක් මේව කරගන්න එක සෙල් නෙමෙයි එක සෙල් කරන්න බලා ගන්න right තව යනනේ සෙල් කරලා දානන්නේ ඒක තමයි. එතකොට frequently අපි ඔය 20 day 50 day 100 day 200 day moving average use කරනවා. right මේ concept එක ඔළුවේ තියන් අපි දෙක තුනක් බලමු. දැන් සමහර දැන් මම මේ දැන් මේ example ගද්දි මම follow කරන company 25 30ක් තමයි බලන්නේ. සමහර ඒවා මට බැලෙන්නේ නැහැ. right. දැන් ඔය real estate පැත්තේ hotels එහෙම ඉතින් examples ගන්නදී මම ඒවා වැඩි බලන්නේ නැති හින්දා. මේ බලන companies 30ක් වගේ තියෙන සාමාන්‍ය මම watch කරන්න. ඉතින් ඒකෙන් තමයි examples අරන් පෙන්නන්නේ ඔයගොල්ලෝ. right. මේවා consider කරන්න එපා මේ promote කරනවා නම් මනම් කියලා. මගේ ගාව තියෙන shares නම් සමහර ඒවා මගේ ගාව ඇත්තෙත් නැහැ. right. දැන් අපි බලමු මම ගත්ත මේ dip products එක. right. දැන් dip products එක ඕගොල්ලෝන් පේන ඇති. දැන් right. dip products එකේ මෙන්න මෙතන right. දැන් මියම් මේක uptrend එක තමයි තියෙන්නේ long term uptrend එක. right. මේක මේ මෙන්න මේ හරියෙන් තියෙන අපි දැන් මෙතන pink line එක කියන්නේ 20 day MA එක right. green line එක කියන්නේ 50 day black වගේ brown line එකේ තියෙන 100 day moving average එක right එතකොට මේ හරියට දැන් ඔයගොල්ලෝ පේනවාද මේ pink day cross කරලාද එක තියෙන 50 එක right ඉතින් ඒක buy එකක් මෙන්න මේ හරියට ඊට පස්සේ ආයෙත් මෙන්න මේ හරිය මේ cross කරලා තියෙනවා right ඉතින් ඒක buy එකක් හැබැයි ඔයගොල්ලෝ පේනවා ඇති මේක අපි තුම මේ හරිය golden cross එක death cross එක මේ හරියනකොට මේක සෑහෙන පල්ලට ඇවිල්ලා price එක තේරුම්ද ඒකෙම පේන ඔයගොල්ලෝ lagging එකක් කියන්නේ right සමහර තැන්වල lagging හැබැයි ඊට අමත හැබැයි ඊට වඩා ඔයගොල්ලෝ පේන තියෙන්නේ MACD එක ඊට වඩා accurate. කියන්නේ කලින් direction එක ගන්න මේ MACD එක මෙතනින් buying එකක් පෙන්නලා තියෙන නිසා blue line එක cross කරලා යටට ඇවිල්ලා තියෙන මේ හරිය right. අපිට අතන sell එකක් එන්න කලින් MACD එක sell එකක් ඇවිල්ලා තියෙනවා. අපි තව එකක් ගමු. දැන් මේ Tokyo cement එක right. දැන් Tokyo එක සාමාන්‍යයෙන් අපිට ටික long term chart එකක් පෙන්නන
දැන් ඕගොල්ලන්ට මේකේ MACD එක ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පේනවා ඉතින් මේක නිකන් හැමදාම ක්‍රොස් වෙනවා උඩට යනවා ඒක හරි ප්‍රශ්නයකට. ඒක එක ක්ලියර් ඉන්ඩිකේෂන් එකක් නැහැ. රයිට්. MACD එක. හැබැයි මේක හිමීට ලොන් ටර්ම් අප් ට්‍රෙන්ඩ් එකක්. රයිට්. දැන් අර ඩිප් ප්‍රොඩක්ට්ස් වගේ එක ෂෝට් ටර්ම් අප් ට්‍රෙන්ඩ් නෙමෙයි. දැන් මේක ලොන් ටර්ම් අප් ට්‍රෙන්ඩ් එක සෑහෙන කාලෙක එන එක. දැන් ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතන මේ බ්ලැක් කියන්නේ 100 එක. රයිට්. දැන් මේ මෙතනදී මේ පින්ක් ලයින් එක 100 මූවිං ඇවරේජ් එක ක්‍රොස් කරනවා. එතකොට golden cross එක. ඊට පස්සේ 50 day එකත් cross කරන තව ටිකක් දවස් යනකොට. දවස් දෙකකින් විතර. Alright. ඒක golden cross එකක් කියන්නේ ඒ කියන්නේ හොඳ buying opportunity එකක්. ඒ long term uptrend එක දිගටම යනවා. Right. ඒකලා මේ හරිය තමයි එක sell එකක් indicate කරන්නේ. තේරුණාද? දීකාර MACD ගුණත් හැම එකටම දාගන්නත් බෑ. Right. අපි ඉන්ඩිකේටර්ස් දෙක තුනක් දාලා බලන්න ඕන ක්ලියර් අයිඩියාක් ගන්න. Right. දැන් මේකට MACD බාන්න කිව්වොත් එහෙම පැටලෙනවා. මෙතන ක්ලියර් පෙන්නනවා. ඉතින් එතන গোল্ডන් ක්‍රොස් එකක් හොඳට ඉන්ඩිකේට් කරලා තියෙන මේ ලොන් ටර්ම් අප් ට්‍රෙන්ඩ් එක ටෝකියෝ සිමෙන්ට් එක. Right. හේමාස් එක බලන්න. දැන් මේ හේමාස් එක කරන් තියෙන හේමාස් එකෙත් එතන ක්ලියර් ඉන්ඩිකේෂන් එකක් තියෙන රුපියල් 60 දී විතර. Right. 60 දී විතර මේ පින්ක් ලයින් එක 20 day moving average එක 50 day moving average එක cross කරනවා 100 day moving average එක cross කරනවා right ඒක හැබැයි ඒක selling signal එන දෙන්නේ මෙන්න මේ හරියින් විතර තේරුණා right ඉතින් මෙන්න මේ වගේ එක එක අවස්ථා තියෙනවා right අවස්ථා තියෙන ඉතින් ඒකත් එක්ක බලන්න ඕන plot කරලා බලන්න ඕන කොච්චර අපිට opportunity එකක් එනවද කියන එක right මේත් එක්කම තව එක indicator එකක් මම කියන්න මේකට සමානව දැන් මේකේ තියෙනවා මේ ෂෝට් ටර්ම් හරියටම ප්‍රෙඩිකට් කරගන්න පුළුවන් එකක් තියෙනවා MA cross කියලා. රයිට් MA cross කියලා එකක් තියෙන්නේ 9 day moving average එකයි 26 moving average එකයි. එතකොට මේකේ 9 day MA එක තමයි ෂෝට් එක 26 එක තමයි ලොන් එක. රයිට්. එතකොට එතන බලපුවහම එහෙම ඔකොන්න පේනවා ඉතින් මෙතන 9 day එක cross above මෙතන golden cross එකක් තියෙනවා. රයිට්. ආයෙ මෙතන golden cross එකක් තියෙනවා. රයිට්. ඒ එහෙම බලපුවම යම් අයිඩියාක් ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මේ හරි සෙලින් එකක් කියලා ඩෙත් ක්‍රොස් එකක් ඇවිල්ලා කියලා ඩෙත් ක්‍රොස් එක කියන්නේ ලොන් ටර්ම් එක ෂෝට් ටර්ම් එක බිලෝ ලොන් ටර්ම් එකෙන් බිලෝ ට්‍රේඩ් වෙන්න පටන් ගන්නවා. දැන් මෙන්න මේ හරි ආපහු මේ දෙක ආපහු අනිත් පැත්තට ක්‍රොස් වෙලා තියෙනවා. දැන් මේවා බලපුවාම අපිට නිකන් අපිට හිතන්න පුළුවන් ට්‍රෙන්ඩ් එකක් ෆෝම් වෙනවා කියන එක. රයිට්. හැබැයි ඒක හරියටම කන්ෆර්ම් කරන්න බෑ. මොකද අපිට ලොකු වොලියුම් එකකුත් මෙතන ඉන්ඩිකේට් වෙන්නේ නැති හින්දා. රයිට්. ඉතින් අපි watchful තියාන හිටියන හිටියර කමන්නේ හේමස් වගේ මේ වෙලාවේ රයිට් මොකද මෙතන golden cross එකක් ඇවිල්ලා තියෙන අන්තිම හරියේ රයිට් මෙතනත් ඕගොල්ලෝ පේන තියෙන මේ CD එක up trend රයිට් RSI ගත්තොත් RSI එකත් up trend රයිට් හැබැයි ඉතින් ඒක අපිට 100%ක්ම කියන්න බෑ මේක trend එකක් form වෙනවා කියන එක ඉතින් watch list එකේ තියාගන්න රයිට් දැන් මගේ personal බැලුවොත් එහෙම මම මේවට ඇත්තට මෙන්න මේ හරියදී එන්ට වුණා රයිට් ඉතින් කියන මම ටිකක් ලොන් ටර්ම් බලන හින්ද රයිට් එතකොට මම බලන්නේ chart එකේ මේක correction එකක් ගිහිල්ලාද මේ company එකේ potential තියෙනවද රයිට් එතන යම් යම් indicators දෙක තුනක් මම use කරන MACD එකත් එක්ක ඒකත් ඇතුළත යම් අපිට 100%ක් නැතුණත් possibilities කිහිපයක් මම සලකලා බලනවා company එකේ මේ macro level එකත් එක්ක මේ company එක form කරන්න පුළුවන් කියලා. හේමස් කියන්නේ මයිගාව තියෙන company එකක් රයිට්. ඉතින් ඒවත් එක්ක අපිට මේ යම් කිසි buy selling signal ටික අපිට indicate කරගන්න පුළුවන් right මම තව වීඩියෝ දෙක තුනක් කරන්නම් තව එක indicate එකක් කරන්න බලාපොරොත්තු වෙනවා සහ pattern දෙක තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට මම හිතනවා යම් අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියන එක මේ මගේ followers ලට මේ buying selling signal වලදී හරි බොහොම ස්තුතියි එහෙනම්